Siri lak aisi disi sar savi pindim Durin durak dur madala vai ආදර සැමරුම් දෙවෙනි පියවර තබන්ට අපි ඔබෙන් අවසර ඉල්ලා හිටිනවා ඔබට මතක ඇති ආචාර්ය අජන්තා රණසිංහ නම් අපේ ගීත සාහිත්‍ය පෝෂණය කළ විශිෂ්ට ගීත රචකයා පිළිබඳව අපි වැඩසටහන් මාලාවක් ආරම්භ කළා පළමු පියවර විකාශය වුණා අද දෙවෙනි පියවර මම නැවත හඳුන්වා දීමක් අවශ්‍යත් නැහැ සහභාගී වුණේ කවුද කියලා ප්‍රවීණ සම්මානනීය ගීත නිබන්ධකේ කවියේ විචාරකේ අංග රචනා ශිල්පියෙක් බුද්ධදාස ගලපති මහත්මයා ඒ වගේම ප්‍රවීණ ගීත නිබන්ධකේ විචාරකේ ධම්මික බණ්ඩාර මහත්මයා ගීත රචකේ පරිවේෂකේ කවියෙක් සමුද්‍ර වෙතසිංහ මහත්මයා යුග තුනක් නියෝජනය කරන සාහිත්‍යවේදීන් තිදෙනෙක් ඒ වගේම අපේ ගීත කලාවේ ආදරණීය සංකේතය නිරංජලා සරෝජනීය ඒ වගේම අපේ නිවේදන කලාවේ ආදරණීය සංකේතයක් තමයි ඔබත් ආදරයෙන් පිළිගන්නවා මේ දෙවෙනි පියවරට මා කීවා අපේ රටේ ගායක ගායිකාවන්ගේ પરම්පරා ගණනාවක් තියෙන પરම්පරා සියල්ල නියෝජනය වෙන ආකාරයට තමයි ඔබටත් මාස්ටර් TM ජයරන්තටත් අපි ආරාධනා කළේ මම මාස්ටර් කියා කියන හේතුවත් කීවා ඒ තරම් විවිධයි ඔව් ඒ හැඳින්වීම දෙන්න තරම් සුදුසුයි ඔහු වාද්‍ය ශිල්පියෙක් ගායන ශිල්පියෙක්
වගේම විවිධ සංගීතවේදීන්ගේ විවිධ තනු විවිධ පරාසවල විවිධ තනු ගායනා කරපු ගායන වේදික ටීම් ජයරත් මහත්මයා ඔබත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම සිරිමා බූමැඩ ගියේ දූ කුමරිය ඈ පුංචි සිංගිත්තියක් ගැන ලියවෙච්ච ගියේ දූ කුමරිය දොරමඩලාවට සහභාගී වුණා සාරංගා රණසිංහ අජත් රණසිංහ මහත්මයාගේ ආදරණීය දියණිය. ඒ වගේම අපේ ප්‍රවීණ ගායන වේදී දයන් විතර්ණ ශිල්පියාණන්, ඒ වගේම ප්‍රවීණ ගායන වේදී රජීව් සෙබස්තියන් ශිල්පියාණන්, ඒ වගේම සුනෙත් උදේරත්න අපේ ගායන ශිල්පියා අමුතු හැඩයක් ලබා දෙනවා දොරමඩලාවට. අපට එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳ මතකයකුත් එනවා. කදිම ආරම්භයක් ලබා දුන්නනේ අද වැඩසටහනට. බලන්න මොන තරම් මියුරු ගීයක්ද කියලා. ඒ ගීයේ ඇතුලේ තියෙන පදමාලාව, සංගීතය ගැන කතා කරනවා, ගායනය ගැන කතා කරනවා, නින්දනේන රාත්‍රියේ කියන ගීය ඇතුළේ තියෙන වචන ටික මොන තරම් සකසුරුවමට අරපිරි මැස්මට තෝර බේරගෙන ලියපු සින්දුවක්ද කියලා බුද්ධදාස කලපති මහත්තයා. ඔව්, එහෙම මේ විස්මය දනවන ගීත තමයි අජන්තාගේ බොහෝ ගීත. දැන් අර ඉස්සරලා මේ පසුගිය වැඩසටහනකත් මේ ධම්මික කිව්වා මේ අජන්තා බොහෝ ඔහුගේ භාෂාව පිළිබඳ මට හිතෙනවා අජන්තා හැම අපේ ජන විවහාරයෙන්, සෙවි විවහාරයෙන්, පැරණි සාහිත්‍යයෙන්, නාගරික භාෂාවෙන් මේ හැම එකකින්ම වගේ ඒ ආභාසය ලබනවා ඔහුගේ ගීත රචනාවලට. දැන් ජන කවියේ එන ගීතයක් අර දුල්මලක් චිත්‍රපටයේ දෙවන ගීතය යුග ගීතය, මාල හතක් පළඳින්නට, සීන හතක් එළිවෙන්නට, දොළොස් මහේ පහන වගේ එළි ඒ ඔක්කොම යෙදුම් අපේ ජනකවියේ අපට හුරු පුරුදු අපේ හදවතට ලඟ වෙච්ච ජනකවීන්ගේ රචනාවලින් ආභාසය ලැබූ. හැබැයි ඒ ආභාසය මිසක් ඒකේ අලුත් නිර්මාණයක් තමයි මේ අජන්තා තමන්ගේ චිත්‍රපට ගීතයෙන් මතු කරන්නේ. මොකද ඒ චිත්‍රපටයේ රූපරාමුවට අදාළ වචන තෝරා ගැනීමේ අපූර්ව හැකියාවක් අජන්තට තියෙනවා. බොහෝ චිත්‍රපටවල මා දැකලා තියෙනවා. එහෙම ඔහු දැන් මුල්ම චිත්‍රපට ගීතේ වාසනා චිත්‍රපටයේ KW පෙරරාගේ ආචාර්ය කේමදාස සංගීතවත් කර පොකුරු පොකුරු මල් කියන නීටා ෆර්නාන්ඩු රඟපාන ජවනිකාව ඉතා අපූරු සුන්දර චමත්කාරජනක චිත්ත සිනමා රූපයක් මවනවා. ලතාවල්පොළ මහත්මිය ගායනා කරන්නේ. ඔව්, ලතාවල්පොළ ගායනා කරන්නේ. ඉතින් ආචාර්ය කේමදාසගේ සංගීතේ ඒ වගේ චිත්‍රපට සංගීතය ගත්තොත් මම හිතන්නේ අපි ඔහු ගැන ඔහුගේ නිර්මාණ ගැන කතා කරා මදිද කියලා හිතන වෙලාවකට. ඇත්තටම මොකද ඒ වගේ මේ ඔහු ආචාර්ය අමරදේව, සරත් දසනායක ඒ වගේ සංගීතඥයන් ඇසුරේ තමයි මේ ඔහුගේ නිර්මාණ බිහි වෙන්නේ. ඒවයි පසුබිමේ ඉන්නේ කේමදාස, ආචාර්ය කේමදාස, සරත් දසනායක වගේ ඉතාම විශිෂ්ට තනු හා සංගීත නිර්මාපකයෝ. එතකොට අනිත් කාරණාව තමයි අර පසුගිය සතියේ මේ අජන්ත රණසිංහගේ මේ මතක සැමරුම මතකට අදාළව ඔබ මේ විකාශය කළ ඇතැම් රූපරාමු දැක්කාම මට පෞද්ගලිකව දැඩි ශෝකයක් දැනුණා. ඒක කියන්න වෙනවා අජන්ත ප්‍රමුඛ අපේ කී දෙනෙක් ඒ රූපරාමුවල අපට අද නැද්ද කියලා. ආචාර්ය පණ්ඩිත අමරදේව නැහැ, ආචාර්ය කේමදාස නැහැ, විජය කුමාරණතුංග නැහැ. එතකොට ඔහු දෙවනි වරට චිත්‍රපටය නිෂ්පාදනය කරේ වල්මත් වූ වසන්ත ඔබේසේකර නැහැ. එහෙම ගත්තා ප්‍රෙඩී සිල්වා නැහැ, විජය කුමාරණතුංග නැහැ. මෙහෙම මට මහිතන්නේ නම් රාශියක් ඇති වෙන හැම නමක් එක්කම මහා දුකක් දැනෙනවා කියලා හිතෙනවා. මම දන්නේ හසන්තර දැනෙනවා කියලා අපේ ප්‍රේක්ෂකයන්ට දැනෙයි. මිල්ටන් මල්වාරච්චි නැහැ, නීල අල්වාරච්චි නැහැ, ජ්‍යොතිපාල නැහැ, අභේවර්ධන බාලසූරිය නැහැ. මෙහෙම ගත්තා මේ නාමාවලිය පුරාම ශෝකය දැවටිච්ච අතීත ස්මරණ තමයි මතක තමයි මගේ හිතට ආවේ. ඉතින් කොහොම වුණත් ඒ මැද ඒ සියල්ල මතක් වෙන්නේ ආචාර්ය අජන්ත රණසිංහ සිහි කරන මේ මොහොතේ. මිල්ටන් මල්වාරච්චි නැහැ. ඉතින් ඒ එහෙම වෙන්නේ ඇයි? ඔහු ඉතාම අපූරු ගීත ගොන්නක් අපිට දායාද කරලා තියෙනවා. කුරුම්බැට්ටි මැෂිමේ ඉඳලා ළමා පිටියට රචනා කළ කුරුම්බැට්ටි මැෂිමේ ගවුන් පොඩිත්තක් මහලා දෙන්නද, සාරි පොඩිත්තක් මහලා දෙන්නද කියන අහපු ගීතයේ ඉඳලා 2015 වාසන 2015 ආත්ම වරුසා කියන චිත්‍රපටයට ලියූ ගීතය දක්වා ඔහු සක්‍රීයව ගීත රචනාවේ යෙදුණු. මම මුලින් කිව්ව වගේ ඇත්තටම නිසි ඇගයුමට ලක් නොවුණු ගීත රචකයෙක්, ගේ කාව්‍ය රචකයෙක් කියලා තමයි මට දැනෙන්නේ.
මොකද 70 දශකයේ පරපුරත් එක්ක ආපු ගීත රචකයන් අතර විශිෂ්ටතමයා හැටියට විශිෂ්ටතමයන් කීප දෙනෙක් සමුද්‍ර කිව්ව වගේ 10 දෙනෙක් නම් කරනවා නම් ඒ 10 දෙනාගෙන් ඉතාම උඩ ඉන්න 5 දෙනා අතර ආචාර්ය රජන්තරණ සිංහ ඉන්නවා කියලා තමයි මගේ දැනුම. මොකද ඔහු ඔහුගේ ගීත එකට එකක් අත්දැකීම් වශයෙන් වෙනස්, ඔහුගේ භාෂාව වෙනස්. අදාළ භාෂාව දැන් ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ වගේ ගීතයක් සිරිමා බෝමැඩ කියන ගීතයත් රචනා කරනවා. මෙහෙම ගත්තාම ඔහුට ඉතාම පුළුල් පරිකල්පනයක් තිබිලා තියෙනවා. නිර්මාණශීලී ගීතෝ ගීතෝචිත වචන තෝරා ගැනීමේ අපූර්ව හැකියාවක් තිබිච්ච මෑත කාලයේ 70 දශකයෙන් බිහි වුණු ගීත රචකයන් අතර විශිෂ්ටමයේ කැටියට දකින්න. ආදර සැමරු අපි ටිකක් කතා කළා පහුගිය වැඩසටහනේ. ඔබ සඳහන් කරපු ඒ ආදරණීය මතක, සුන්දර මතක, දුක්බර මතක. ඒ සියල්ල ඒ රූපමාලාව ඇතුලේ රූපරාම්පලේ තියෙනවා. ටිකක් කතා කළා ඒකෙන් ටිකක් අද බලන එක වටිනවයි කියලා හිතුවා. ඔබ කතා කළාට පස්සේ අපි බලලායිමුකෝ. රත්තරන් පුරාණේ සිතුවම් මකා යන්න මගේ අන්ද නැත්තාම නොපෙනේලදී. රත්තරන් හරි ගණන් මේ දවසල නේද? අද දොරමණ්ඩලාවේ තේමා පාටය නම් ඉතාම අපූරුයි. නිර්වාණ ස්වර්ණ ද්වාරය තම මුනි දලදා වදම්මන මහශාක්‍ය කුලේ පීඨ සම්බුද්ධ සමින්දේ. මේ අල්විස් පෙරේරා කවියා කූඹියාගේ සිට මහා බ්‍රහ්මයා දක්වා විෂය පරාසයක ඔහු කවි රචනා කරලා තියෙනවා. ආචාර්ය අජන්තා රණසිංහෙනුත් මේ මේයි ගහ යට සිට නිර්වාණ ස්වර්ණ ద్వාරය දක්වා ඔහු ගීත රචනා කරලා තියෙනවා. තාත්තා කෙනෙකුගේ වටිනාම වස්තුව සිරිමා බෝමැඩ මුනිදුන් වැඩහිඳ දසමර සේනා දිනූ බෙලෙන් ජයපැන් කරඬුව දෝත දරා නිදන්න දූකුමරි. මේ ගීතය ඇතුළේ ජීවත් වෙන පුංචි දූකුමාරි දැන් දොරමඩලාවි. එච්චර කොල්ල අපිට බැරි වුණා එක සින්දුවක චරිතයක් වෙන්න. ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන මේ ගීතය මං හිතන්නේ මගේ තාත්තා මට දුන්න ලොකුම තෑග්ග. අන්තානේ කඳු මුනුන සිතාරා පවනක් වී එන්නම් තේතුන්නෙන් එන සමනලුනේ ගම්මැදේ පොඩි කුරුල්ලනේ පුපුරු පුපුරු මල් සෙනකින් උමරිලතාවයි අංගා ගල්ලෙන්නේ තින්න කුමරියේ ආලු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි විල්ලුද පුංචි දෙපා කළු කරගන්න එපා අව්වට යන්න එපා මුදාවලේ අවලත් නෙවෙවි සිරියාවි වාට සරුංගල් වාගේ අපේ ජීවිතේ ඈත ඉගිල්ලේ පාවෙයි ඔහෙ ලෝකයේ. මේ ඔක්කොම ලියලා තියෙන එක්කෙනෙක් රංකින් දින් බැඳ අතැඟිලි වන්නට මේලෙතින් කල්පනාලු මන්වනි අරමීදම් පුරමු අප දෙදිනා
සාමාන්‍ය ඕනෑම කලාකරුවෙක් තුළ ප්‍රසිද්ධිය නොකෙව්වට එවැනි මනෝභාවයන් ඇති විය හැකි. පිපි හංසංගන විල් නෙළු මාසනෙන් ආලදේ ආනන්ද විනවෙයි තලයට මාසීතේ සිහින නෙළුම් මල් පොකුණු පුරා මගේ පුතුගේ කිරිසිහිනේ සුවඳ සිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියා මාලේ ගිරාගේ මාලේ පොටක් නුවන් බලා විමානේ සිරි අහනවෝ දුකවාදෝ අත්දැකීම් තමයි හැම දෙයකටම පාදක කරගත්තේ කියලා මට හිතෙනවා අජන්ත අයියා. මතක වෙන්නේ නැහැ. කීවත් ඔබ මට අමතක කරන්න මා තිම් රජ දහනේ අහස් මාලිකාවන් සිඳි බිඳි නටපුන් විසිරේ කොහේද මායන් රජ දහනේ අහස් මාලිකාවන් සිඳි බිඳි නටපුන් විසිරේ පටන් පින් බැඳී හැඳු පිම්බතුන් ඉතින් මහා කඳුළු ගංගා මෙවුනාලු වේ රජ දහනේ අහස් මාලිකාවන් සිඳි බිඳි නටපුන් විසිරේ කොහේද මායන් ඇතාිඟdef olv énormément Four слишкомALLY
සිරිබැවි දහනි අහස් මාලිගාවන් සිඳි බිඳි නට පුන් විසිරේ කොහෙද මායන්නේ මිල්ටන් මල්ලවරාචි මියුසික් අරේන්ජ්මන්ට් එක ක්ලරස් මේ ගීය මුල් වරට ගායනා කළ මිල්ටන් මල්ලවරාචි මහත්තයා අද නැහැ. රුක්මණී දේවිය නැහැ. මේ ගීය රචනා කරපු ආචාර්ය අජන්තා රණසිංහයන් නැහැ. ඔක්කොම නැහැ. අපි මැදිරියක වාඩි වෙලා මේ ගීත මතක් කරමින් අද විඳිනවා. මේක අමුතු අත්දැකීමක්. කිසි කෙනෙක් නැහැනේ අද ධම්මික බණ්ඩාර මහත්තයා. මේක තින් කාලයාගේ එම වෙනවා ඉතින් සබ කාලයක් කරනකොට අපි කවුරුත් මේ ඒක තමයි මේ මම මේ රෙකෝඩ් කරලා අපි තියාගන්නේ මේ එහෙනම් තමයි නැවත ඊළඟ પરම්පරාව ආන්නේ ඔබට නම් හන්තානට පායන හඳවත් තියෙන අපිට ඒකවත් නැහැ ඒක තිබුණා හන්තානට පායන හඳ තිබුණා එකල දැන් නේ දැන් අතර මම අදත් වෙනම දැන් කොච්චර දැන් මේ සින්දු අහලා හිටියත් මේකේ ආනන්දයක් චමත්කාරයක් නැවත අහන්න අහන්න අපිට ලැබෙනවා. ඉතින් අර අපි අර පසුගිය වැඩසටහනත් කිව්ව දැන් සමහර වචන මට හිතා ගන්න බැරිව තියෙනවා දැන් ගැමි වචන පාවිච්චි කරන හැටි. නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොමවන්නා රෑ බැත පාගෙන කමතෙදි කවි කියමුද අපි දෙන්න. දැන් මොකද නපුරු බහ කියලා කියන්නේ මෙතන මේ ගුටි යන ගැනීම නෙමෙයිනේ අර බොරු වෙනවනේ මූණ බලනකොට ආක බලනවා පොඩ්ඩක් බයිනවා එන්න එපා වට ඒ වගේ ඒවා තමයි නපුරු බහ ඒ කියන්න කියන්න අර ගැමි ගෑනුලා මෙයාගේ මූණ ලස්සන වෙනවා ඉතින් ඒ වචන ඒ ගලාන එහෙම තමයි මං හිතන්නේ අසද මහත්තු වැදගත් වෙන්නේ කියන්නේ දැන් භාෂාව පිළිබඳව මහා ප්‍රඥෙක් වුණාට උට කවියක් ලියන්න බෑ කියන්නේ හොඳම වචන දන්නවා ශබ්දකෝෂ තියෙනවා භාෂා බලාගාර මේ රටේ ඉන්නවා ඒ වචන අරගෙන ඒක හරියට ගලගප ගන්න බෑ දැන් අපිට ජිගප්සු අර ප්‍රහේලිකා කියන්නේ කඩලා දැම්මෙන් පස්සේ ඒක හරියට තෝරගත්තොත් තමයි ඒක මුයේ කරි ගෝණේ කරි බූරුවේ කරි ලංකා සිතියම හරි හදාගන්න පුළුවන් වෙන්නේ ඉතින් ඕක තමයි මේ ප්‍රතිභාව කියලා කියන්නේ මේ ව්‍යුත්පත්තික ඥානය කියලා කියන්නේ ඒක එතුමන් ගාව උපරිමයට තිබුණා ඊළඟට අනෙක් එක තමයි මේ දැන් අපි දකින්නේ මේ ගීත රචකෙක් හැටියට නම් ගීත රචකයා කියන නම තමයි අජන්ත රණසිංහ මහත්තයා පාවිච්චි කරන්නේ දැන් එතුමන්ට මේ අපේ ටීම් ජරන් සූරින් වගේ ගීත ගයන්න බැරි වුණාට එතුමන්ට ගීත ගැයීමේ හැකියාවක් තිබුණා ඒක මේ සාරංග සාක්කි දෙයි මේ බී ශ්‍රේණිය ගායකෙ ගුවන් විදුලියේ ගුවන් විදුලියේ බී ශ්‍රේණිය ගායකෙ අපි මේ ශ්‍රේණිය දන්නේ නැහැ ඒ ශ්‍රේණිය කොහොමද දන්නේ හැබැයි යම් යම් අවස්ථාවල අපි එකට සින්දු කියලා තියෙනවා ඒක මම හිතන්නේ මේ බොහොම කලාතුරකින් ලැබෙන වරප්‍රසාදයක් නේ සාරංග වුණත් ඒ වෙලාවට ගීත ගායනා කළ ඇති අවද්දාවත් කියලා නේ ඒක ඇත්ත කියන්නේ මේ තා සාරංග කරන්නේ කරන දේත් මම කියන බිම ඉඳ ගන්නවා ගෙදර බිමේ ඉඳගෙන කටවල් දිහා බලාගෙන ඉන්නවා. ඔක තමයි මේ කරන්නේ. මොකද එයාට ඒක කරදරයක්. ඒ කාලේ එයා විසාක විද්‍යාලේ ඒ ලෙවල් වලට පුරුදු වෙන ඔය කියන සමයේ. ඒ කියන්නේ ගීත ගායනා කරන සමයේ. අජන්ත මහත්මයා යම් මට්ටමකදී ඒ කියන්නේ රසය කියන එක උද්දීපනය වුණාම එයා ඇත්තරම පටන් ගන්න සින්දුව තමයි මේ නින්දනේන රාත්‍රිය. නින්දනේන රාත්‍රිය. ඒක ගෙදර වෙන්න පුළුවන් පාරක වෙන්න පුළුවන් ඕන තැනක. මොමර යාගේ ලේ රුධිර
නහර ඇතුලේ මේ තනුව මේ දේවල් මේ තිබෙනවා. ඉතින් ඒක දැන් අපි හුවක් කළා වර ශාස්ත්‍රීය මට්ටමින් මේ මේක විග්‍රහ කරන්නේ. නමුත් ආයන්ත මහත්තයා කියන්නේ අර හරි ඉස්සර චිත්‍රපටිය මේ දැන් මේ වෙළඳ දැන්වීම වල අහවල් කෙනාගේ නිර්මාණයක් රස සාගරයක් කියලා. ඒ වගේ එතුමන් ඉන්න තැන රස සාගරයක්. ඒ කියන්නේ විවිධ කතා විවිධ අතීත කතා ඒ ඔක්කොම තියෙනවා. ඉනන මම දැකපු එකක් තමයි මේ ඉක්මනින් කේන්ති යන මිනිහට ඉක්මනින් නිවෙනවා. ඉක්මනින් කේන්ති යන මිනිස්සය හරි අව්‍යාජයි. දැන් අජන්ද්‍ර රණසිංහ මහත්මයා ටග්ගර් කේන්ති යනවා හිටපු ගමන්. දැන් පොඩි දෙයකට කේන්ති යනවා. ඒක ඉක්මනට නිවෙනවා. කපටි මිනිහට මේ එහෙම කේන්ති යන්නේ නැහැ. කේන්ති ඉවසාගෙන මේ උඹට හෙට දෙන්නම් වගේ මේ ආකල්පෙන් ඉන්නවා. එහෙමයක් තිබෙන්නේ. බැන්නොත් ටෙලිෆෝන් එක අරන් බැන්න. ඊළඟ පහවදා බොහෝම ලස්සනට hina වෙලා මේ කතා බහ කරලා ඒ සියල්ල මේ සමතේකට පත් කර ගන්නවා. අන්න එහෙම සුන්දර මිනිහෙකුට තමයි මේ වගේ අව්‍යාජ නිර්මාණ මේ අපි කියන්නේ පහළ වෙන්නේ. ඒ පහළ වීම මේ සක්‍යතාවය ඒ පින තිබුණා යන්තරන් සිංහ මහත්මයාට. ගීත රචනය, කවිය, පුවත්පත් කලාව, කෙටි කතාව, නව කතාව ඒ වගේ මේ ස්තුරි කරුණාකර මන ගීත රචනෙත් චිත්‍රපට සහ සරල ගීත හැරුණාම ඔහු ටෙලිනාට්‍ය ගීත රචනය දෙනවා. සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි ටෙලිනාට්‍යයේ ගීත රචනා කරන්නේ අජන්තා. රංජිත් ධර්මකීර්තිගේ අංගාරාගංග වේදිකා නාට්‍යයේ ගීත රචනා කරන්නේ ආචාර්ය කේමදාසගේ සංගීතයට අජන්තා. ඉතින් විවිධ පරාසයන්හි ඔහුගේ දක්ෂතා අපිට දකින්න පුළුවන්. සරල ගීතයට පමණක් නෙවෙයි චිත්‍රපට ගීතයට පමණක් නෙවෙයි වේදිකා නාට්‍ය ගීතයට රූපහානි නාට්‍ය ගීතයට මේ හැමතැනකම අජන්තා ලකුණ අපට දකින්න පුළුවන්. ඒ වගේම TM මතකයි අංගාරාගංගේ ආචාර්ය කේමදාසගේ සංගීතයේ TM ජයරත්න ප්‍රමුඛ කණ්ඩායම ගායනා කරා. අජන්තාගේ වචන අංගාරාගංග ගලාබසි කියන සමූහ ගායනා TM ජයරත්න මහත්තයා මතක ඇති රංගපාණ්ඩත් වේලා රංගපෑවා රංගපාණ්ඩත් තියෙනවා. ඉතින් කට්ටියට එක එක කොටස් මේ ගායන වෘන්දය අපි වෙනම ඉන්නවා. ඒකෙත් තියෙනවා. ඉතින් අපටත් පොඩි පොඩි අංග චලන දීලා ඔබ සඳහන් කළා එතුමාගේ ගීත කලාවේ ගීත රචනා කලා විවිධත්වය. ලයනල් රංවල සූරීන් ඇතුළු පිරිස ගායනා කරන මේ ගීය රචනා කරලා තියෙනත් ආචාර්ය අජන්තා රණසිංහ සූරීන්. Sous-titrage Société Radio-Canada
සිරිලක ඇසි දිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි සුජාතා අත්තනායක මහත්මිය ගායනා කළ ඉතා මියුරු ගීයක්. ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය කියන්නේ අපේ රටේ සංගීත කලාව පෝෂණය කරන්නට මහා කාර්යභාරයක් කරපු විශිෂ්ට සංගීතවේදිනියක්. සංගීත අධ්‍යක්ෂිකාවක් නෙයි. ඒ වගේම 1960 ගණන්වල ඉන්දියාවේ ගිහිල්ලා ප්‍රසංග පවත්වලා තිනවා. නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඉතාම දක්ෂ කලාකාරණියක් වටිනා ගීත සම්භාරයක් අපේ සංගීත සාහිත්‍යයට එකතු කරපු ගායන වේදිනියක්. ආගන්තුක කුරුල්ලා ගියත් මතක් කළොත් වන්න එකත් අජන්ත අරණසිංහ මහත්මයාගේ පදමාලාවක් කෝසලා දිල්රුක්ෂි අද පොඩ්ඩක් ගායනා කරලා පෙන්නයි. Do it.
ස්වාධීන රූපවාහිනියනේ ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව. එක යුගයක අපේ රටේ තිබුණ ගුවන් විදුලිය විතරයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ රටේ රසික ජන මනස පෝෂණය කිරීම සඳහා අමිල මෙහෙවරක් ඉටු කරලා තිනවා. අපි ඒකට ණය ගැති. අපි මේ වෙන මාධ්‍ය ආයතනයක් තමයි. නමුත් මහගෙදර ගුවන් විදුලිය. ඒ ගුවන් විදුලිය හරහා දසවනට ආපු ගීත ද ගෙලවට බැඳා වූ මුතු පොටේ කියලා මන්නේ අමුතු ගීතයක්නේ සංවාදයක්. සංවාද තියෙන යුග ගීවල දෙන්න එකතු වෙලා මේක හොඳයි කියන්නේ කියාගෙන යන ඒ වගේම පොඩි වාද සංවාද තියෙනවා. දැන් ගෙලවට බැඳා වූ මුතු පොටේ නේද බලන්න ඒ ගීයේ නේද උද්දාස කළපති මහතේ එහෙම අමුතු ගීතක් තියෙනවා. තාම ජනප්‍රිය වෙච්ච ගීතයක්නේ රංජලා සරෝජනි මහත්මිය ප්‍රියා සූර්යසේන මහත්තයත් එක්ක ගායනා කරපු ඒ ගීය. එහෙම ගීත එක සුන්දර යුගයක් නේද නිරංජලා සරෝජනි මහත්මිය? එම දැන් මතක් වෙනකොටත් හරිම සතුටක් දැනෙනවා හසන්ත. මොකද වසර 40ක් 50ක් විතර ඉක්මවලා ගියත් අදත් මං හිතන්නේ රසිකයින් අතරේ ඒ ජනප්‍රියතාවය රැකගෙන තියෙනවා ඒ ගීත. ඒවයි මං හිතන්නේ ඒ වචනවල තියෙන ගුණාත්මක භාවයයි ඒ සංගීතය ඒ හැමදේම එකට මුසු වෙලා මේ අපිට ලැබුණු ගීතයක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් අජන්ත අයියා මේ ගීත අපිට ලබා දුන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව. එතුමා ලියලා අපේ දියුණුව තමයි බැලුවේ. ඒක කියන්න ඕනේ. මොකද අජන්ත අයියා මටත් අබේටත් අපි ආධුනිකයින් වශයෙන් ඉන්න කාලේ බොහෝ උදව් උපකාර කළ කෙනෙක්. මම ඒකට උදාහරණ දෙකක් කියන්නම් මේ හසන්ත. අබේ ආධුනිකයෙක් වෙ ඉන්න කාලේ තමයි දුහුළු මලක් චිත්‍රපටයේට ওই ගීතය ගයන්න අබේව එක්කන් යන්නේ. සරත් දසනායකයන් ළඟට ඒ වගේම ආචාර්ය සුජාත අත්තනායක මහත්මිය ප්‍රවීණම ගායන ශිල්පිනියක් අපිට හිටපු ඇය කිසිම පැකිලීමක් නැතුව අබේ ආධුනිකයෙක් කියලා හිතන්නේවත් නැතුව අබේට මේ මං හිතන්නේ ළඟ ඉඳලා හැමදේම කියලා දුන්නා කියලාත් කිව්වා ගීතේ තනුව. ඉතින් ඒ විදිහට බොඳ මීදුම් ගීතේ එලි දැක්කුනේ කැලණියේ සරසවි චිත්‍රාගාරයේ. මට මතකයි අබේ කියනවා මර්වින් රොඩ්රිගෝ මහත්මයා තමයි නාද ශික්ෂණය කරලා තිබුණේ. අපි එන ඒ කාලේ දැන් වගේ හඬ පස්සේ පටිගත කරන්නේ නැහෙනේ. වාදක මණ්ඩලයයි ගීත ගායනා කරන අය ඔක්කොම එකට. ඉතින් එහෙනම් අපි රිහර්සල් එකක් බලමු කියලා මර්වින් රොඩ්රිගෝ අයියා කිව්වලු. කියලා පටන් ගත්තලු ගීතේ. ඉවර වෙනකම්ම එක දිගටම ගියාලු ගීතේ. ආයේ තව මේ ගීතයක් අවශ්‍ය නැහැ මේ රිහර්සල් එක හොඳටම ඇති කිව්වලු කියලා ඒ ගීතය තමයි ඔය මේ චිත්‍රපටයට යොදාගත්තේ. ඉතින් අබේ හැමදාම කෘතවේදීව සිහිපත් කළා ඒ ගීතයට සම්මාදම් වූ හැමෝවම. ඒ වගේමයි මමත් ක්ෂේත්‍රයට පිවිසෙන මුල් අවදියේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ එක්ටම්ගේ චිත්‍රපටයේ තේමා ගීතය ගයන්න අපේ ප්‍රවීණම ගායන ශිල්පියෙකු වන ජෝතිපාලයන් සමග. ඉතින් එතුමත් මම ආධුනිකයෙක් කියලා බැලුවේ නැහැ. සරත් දසනායකයන් ගාවට එක්කන් ගිය අජන්ත අයියා තමයි. ඉතින් අජන්ත අයියා හඳුන්වලා දීලා ඒ දෙපළම කැමති වුණා මාත් සමග ගීතය ගයන්න. ඉතින් මං හිතනවා මගේ ගායන ජීවිතේ සංදිස්ථාන හැටියට සලකන්න පුළුවන් ගීත කීපයක් තියෙනවා. එයින් එකක් තමයි මේ එක්ටම්ගේ චිත්‍රපටයේ තේමා ගීතය මම ජෝතිපාල අයියා සමග ගායනා කරපු. ඉතින් අපිට බොහෝ අවස්ථාවල් ලබා දීලා තියෙනවා අජන්ත අයියා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. රංජලා සරෝජනී මහත්මිය වටිනා යුග ගී ගණනාවකට දායක වෙලා තියෙනවා. අමුතු ගීත. මා කිව්වා ගෙලවට බැඳා වූ මුතුපඩේ. ඊළඟට රෑ හඳේ හේනකින්. ඊළඟට සිහිනේකි ඔබ නිහඬ මැදියම් රෑ බණ්ඩාරතාවුද මහත්තයෙක් ගායනා කරන. මං කියන්නේ තව තියෙනවා යුග ගී. ඒක වෙනම කතා කරන්න ඕන දවසක නේද ධම්මික බණ්ඩාර මහත්තයා? වික්ට අයියා. අපේ ගීත කලාවේ යුග ගී. වික්ට අයියා එක ගණනාවක් ගීත ගායනා කළා සාප්‍රසංගේ. මං හිතන්නේ අපේ ක්ෂේත්‍රයේ හිටපු TMI එක මම චිත්‍රපට ගීත ගයුවා. ඉතින් දැන් කියන්න පුළුවන් පොඩ ගන්න දෙන්නව ගායකයෙක් ඉන්නවා ගායිකාවක් ඉන්නවා. ඈ TMI නේ මතක් කරලා දෙන්න පුළුවන්. බඹා කෙටු හැටි චිත්‍රපටයේ අජන්ත අයියාමයි ලිව්වේ ඒ ගීතය. ආචාර්ය අන්දමාලනියගේ සංගීතය. රෑ දුටු සීනේ හරි ලස්සන ගීතයක් ඒකත් ඔව්. ඒ වගේ අපේ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණම ගායකයින් සමග මං හිතන්නේ මං හැමෝම එක්කම වගේම යුග ගීත ගයලා තියෙනවා. ඒක ලොකු සතුටක්. වාසනාව. ඔව්.
තේම් ජරත් මහත්මයා මේ සුන්දර යුගයේ දැන් අපි ආචාර්ය අජන්ත රණසිංහ මහත්තයා ගැන කතා කරනවා කියලා කියන්නේ එක්තරා යුගයක්. ඔව් මේ පහුවෙච්ච යුගයක් ගැන කතා කරන්නේ. දැන් අලුත් પરම්පරාවේ සමුද්‍ර වෙත්ත සිංහත් ඉන්නවා මේ සභාවේ. ඈ අපි කතා කරන්නේ ප්‍රවීණ ජේෂ්ඨ ගීත රචක પરම්පරාවේ එක්තරා සංකේතයක්. ආචාර්ය අජන්ත රණසිංහ ඔබ ඔහුගේ පදමාලාවල 63ක් ගායනා කළා. ලීසි වැඩක් නෙමෙයිනේ. ඒ කාලේ අපට ගුවන්විදුලියේ සරල ගීතියනවා. සරල ගී වැඩසටහන ආවම ඒ පිළිබඳව පොඩ්ඩක් ඉතින් වෙහෙසෙනවා. මොකද ආචාර්ය අජන්ත රණසිංහන්ටත් මම පොඩ්ඩක් මතක් කරනවා ගීයක් ඕනේ කියලා. ඒ වගේම ඉතින් තව කාට කාට හරි ඒ වෙලාවට එක්කෙනා ලව්වම ලියා ගන්න නැහැ ගීත තුනම. බෙදලා දෙනවා. ඒකට විවිධත්වයක් තියෙනවානේ. ඒ වගේ. ඉතින් ඒ වගේම තමයි ඒවා බාර දෙන කට්ටියකට සරත් දසනායක මහත්තයාට එකක් දෙනවා. ආචාර්ය කේමදාසයන්ට තව එකක් දෙනවා. තවත් කෙනෙකුට තව එකක් දෙනවා ඒ විදිහට. ඔය විදිහට තමයි ලියෝ ගත්තේ. ඊට පස්සේ තනු නිර්මාණය කරලා ගත්තේ ගායනා කළේ. ඉතින් සෑම විටම ඒ ළඟ හිටපු අයගෙන් තමයි ඒ උදව් ගත්තේ. වැඩි දුරක ඈතක යන්න ඕනකමක් තිබ්බේ නැහැ. ඉතින් බොහෝ දේවල් වලදී නිතර නිතර මුණ ගැහිච්ච අයගෙන් එක්කෙනෙක් තමයි ආචාර්ය අජන්ත රණසිංහන්. අපිත් එක්ක බොහොම ළඟින්ම බොහොම කිට්ටුවෙන්ම හිටපු කෙනෙක්. ඉතින් එකට ඉන්නකොටත් බොහොම සුන්දරයි. තනිකමත් දෙන්නේ නැහැ. නිකන් කවුරුත් මේ නිශ්ශබ්දව ඉන්නවා එහෙමනේ. කොහොම හරි අවදි වෙලා එක එක්කෙනා මොකක් මොකක් හරි කියලා හිනස්සලා විහිළු තහලුවක් කරලා ඒවා ඉතින් ඒ විදිහට බොහොම පෛරුපාශානයෙන් මෙතින් හිටියා ඉතින් කවුරුත් එකට. එහෙම කිට්ටුවෙන් ඇසුරු කරපු පවුල් ගණනාවක් ඉන්නවා. මා දන්න තරමේ බොහොම සමීපව නේද කලා ශාස්ත්‍රයේම කලා පවුලක් එක්තරා විදිහකින් සාරංගා රණසිංහගේ පවුල කියන්නේ ආච්චි අම්මගේ ඉඳලා ගත්තාම නේද ඉතින් කලා පවුලක් නේ විශිෂ්ට කලාකාරණියක් නේ ආච්චි අම්මා කෝකිල දේවි වීරතුංග මහත්මියගේ මිනිපිරියනේ මේ ඉන්නේ ඈ නේද අපි රුක්මනී දේවිය ගැන කතා කළා කෝකිල දේවි වීරතුංග නේද ඒක තමයි මම කල්පනා කළේ. ඉතින් දයාන් එක්ක පුළුවන් යුග ගීයක් ගායනා කරන්න. ගායන්න පුළුවන් නෑ නම් මීට කලින් ගායනා කරන්න. ගායන්න නම් බෑ. ඔය මේ අජන්ත රණසිංහ මහත්තයා ගැන කතා කළ ඔහු අනෙක් අයගේ හොඳ අගේ කරන්න පැකිලුනේ නැහැයි කියන එකට සාක්ෂි සාධක තියෙනවා. දැන් මගේ ජීවිතේ මම මේ මාධ්‍යවේදියෙක් හැටියට අපිට නින්දා අපහාස ඒවත් ලැබිලා තියෙනවා ඈ බැනුනොත් අපි අහලා තියෙනවනේ සාමාන්‍ය ස්වභාවේ කාටත් එහෙම නෙවෙයි ගායක ගායිකන්ට අඩුයි ඒක අපිට එනවා ප්‍රශංසා අගේ කිරුණු පොඩි පොඩිය හම්බෙලා තියෙනවා ඒ මොනවද කියලා මම කියන්නේ මගේ ජීවිතේ මට ලැබිච්ච වටිනාම අගේ කිරීම කරපු දෙන්නෙක් මම මේ වෙලාවට තවත් බොහෝ අය ඉන්නවා එක්කෙනෙක් අබේවර්ධන බාලසූරිය BMI CH එකේ දවසක් හදිස්සියේ හම්බෙලා මට කරපු ඇගෙයිම මගේ ජීවිතේ වටිනාම ආදර සැමරුමක් මතක සටහනක් අනෙක් අගේ කිරීම උත්සවයකදී හදිස්සියේ කරපු ඒක අජන්ත රණසිංහ මහත්තයා මගේ ජීවිතේ මට කරපු වටිනාම මම ඒක ප්‍රසිද්ධිය කියන්න බැරි අගේ කිරීමක් ඒක මම කියන්නේ සමුද්‍රයට විතරක් කියලා තියෙනවා ඒක මගේ ජීවිතේ මට වට තව කෙනෙක් අගේ කරන්ඩ කවදාවත් පැකිලුනේ නැහැ අපේ අයියත් එහෙම තමයි අබේවර්ධන බාලසූරිය මහත්තයාත් අන්නේ ඒ වගේ කෙනෙක් තමයි. හොඳයි. අපි තව ගීයක් ගායනා කරමු නේද? Uh-huh.
තවන් කල්පනාදු මල්වනේ සිහින රජ දහනේ ආදරේ ඇරුවින් පිළිරු මෙවිලා පාවයයි මුළු ජීවිතේ සුදු මීදුමින් නැවටීතිලා කල්පනාදු මල්වනේ සිහින රජ දහනේ ආචාර්ය කේමදාසයන්ගේ තනුවක් බොඳ මීදුම් කඳු රැල්ලේ කල්පනාලෝ මල්වනේ රෑපැල් රකින දිනක මතුදා මේ ඔක්කොම අජන්ත රණසිංහ මහත්මයා රචනා කරලා අභිවර්ධන බාලසූරිය මහත්තයා ගායනා කරපු ගීත. අජන්ත රණසිංහ මහත්තයාගේ ගීත කලාව ගීත රචනා අධ්‍යයනය කරනවා කියන්නේ එක්තරා විදිහක පාඩමක්. එක්තරා විදිහක වැඩමුළුවක් කියලා තමයි මම මේ වැඩසටහන පටන් ගත්තේ. මේ අධ්‍යයනය කොයිතරම් වැදගත්ද? භාෂා භාවිතය, උපමා රූපක භාවිතය, ගීතයක් ලියවෙන්න ඕන කොයි විදිහටද? ඒ ගීතේ ස්වභාවයේ ගීතයෙන් කියවන අත්දැකීමට සරිලන විදිහට භාෂා ස්වරූපය පාවිච්චි කරන්නේ කොහොමද? මේ හැම එකටම උදාහරණ තියෙනවා. දැන් බලන්න වන්නං සෞදම් තාලෙට ලියලා තියෙන හැටි, කල්පනාලෝ මල්වනේ ලියලා තියෙන හැටි, සමුද්‍ර වෙත සිංහ. ඔව්. හසන්ත ආචාර්ය අජන්තාරණ සිංහගේ ගීත සම්භාරය අධ්‍යයනය කිරීම කියන්නේ අපේ රටේ නූතන ගීත සාහිත්‍ය පිළිබඳ බරපතල හැදෑරීමක්. දැන් මට මේ වෙලාවේ මතක් වෙන එක වැදගත් ප්‍රකාශයක් තියෙනවා. මේ ප්‍රකාශය කරලා තියෙන්නේ මේ නොබෙල් සම්මානලාභී කොලොම්බියානු ලේඛක ගබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්. ඔහු කියනවා මේ ෆ්‍රාන්ස් කෆ්කා කියන ලේඛකයාගේ ග්‍රිගොරි හම්සා ගැන කියවෙන රූප විපර්යාසය කියන කෙටිකතාව ඔහු කියවන්න පටන් ගත්තාම ඒ කෙටිකතාවේ භාෂාව මොනතරම් ප්‍රබලද කියනවා නම් ඔහු ඇඳෙන් බිමට විසි වුණා කියලා. ඇත්තටම අජන්තා රණසිංහන්ගේ සමහර ගීත අහනකොට, දැන් උත්තම මුනි දළදා වඩම්මන කියන ගීතය අහනකොට, එහෙම නැත්නම් දේදුන්නෙන් එන සමනලුණේ කියන ගීතය අහනකොට, මංගල මල්දම පතා ඉඳිමි මම පතමී මම කියන ගීතය අහනකොට, එහෙම නැත්නම් රන් කෙන්දෙන් බැඳ අතඟෙලි එක්කලා ආදරයයි කියන ගීතය අහනකොට, ඇතරම අපි ඇඳෙන් බිමට විසි වෙන තරම් ඒ ගීතවල භාෂාව ප්‍රබලයි. දැන් 2016 වසරේදී නොබෙල් සම්මානය හිමි වුණේ ගීත රචකයෙකුට, ඇමරිකානු ගීත රචකයෙකු වන බොබ් ඩිලාන්ට. ඇත්තටම ආචාර්ය අජන්ත රණසිංහ කියන්නේ නොබෙල් සම්මානයට වුවත් සුදුසු ගීත රචකයෙක්. මොකද ඔහුගේ ගීතවල වස්තුවිෂයන්, ඒ වගේම ඒ ගීත සඳහා ඔහු භාවිත කරන භාෂා භාවිතය, සංකල්ප රූප, රූපක, සංකේත අධ්‍යයනය කළ බැරුවොත් විස්මයජනකයි. දැන් ඇත්තටම අර අමරදේවයන් සමග නිරංජලා සරෝජිනිය ගායනා කරන රෑහඳේ ගීතයේදී මේ ගැමි යුවතිය වර්ණනා කරන උපමාව හරිම නිර්මාණාත්මකයි. රෑන බඹරු වටකරගත් වැටකේ මල වැන්නේ, නුඹේ රූ අරුණා සීපදම කියන්නේ හිත දෙන්නේ. ඊළඟට බලන්නකෝ මේ තනිකම කියන විදිහ, මේ කතකයාගේ තනිකම කියන විදිහ. හවුහරණයට පැලයිනි වැට විතරයි අර එළියේ, මා කාන්සියේ රෑවරුවම හිරිමල් හුරතලියේ.
ඒ වගේම තමයි නර නීලා වික්‍රමසිංහ සමග අමරදේවයන් ගායනා කරන ගීතයේදීත් ඒ යුවතියව හඳුන්වන්නේ පාලොස්වක සඳ පායනු යන්නේ සොඳුරු කිඳුරු රුවාල වඩන්නේ සිතුම් පැතුම් ඉටු ඒ විද මන්දා පූර්වේ කලපින් අපට කොයින්දා කියලා. දැර දේදුන්නෙන් එන සමලුණේ ගීතයේදී ඉතාම අපූර්ව රූපකයක් ඔහු භාවිත කරනවා මේ පෙම්වතුන් දෙදෙනාගේ හමුවීම ඒ ප්‍රහර්ෂය නිරූපණය කරන්න. ආදරයේ සුවඳ ලෙනේ තනි වී උන්නා අප දෙන්නා. කාන්සියක් එම නෑ දැනුනේ පෙති දිලුනා වන මල් තොරණේ. ඊළඟට ඔහු භාවිත කරන රූපකය අතිශය ප්‍රබලයි අතිශය නිර්මාණාත්මකයි. අප පය පාමුල සතුටු ගඟේ තවමත් ආදර රැලිති නැගේ. ආදරයේ සුවඳ ලෙනේ තනි වී උන්නා හෙම නෑ දැනුනේ පෙති දිලුනා වන මල් තොරණේ අප පය පාමුල සතුටු ගඟේ තාමත් ආදර රැලිති නැහි කියව් කුරුල්ලනි මලින් මලට හේත අපි අහිංසක කතන්දරේ දේ දුන්නේ සමනලුනේ ගම්මැදේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ මං හිතන්නේ භාෂාවේ අර සංකේත භාවිතය සංකල්ප රූප භාවිතය අතින් ඔහුගේ ගීත රචනා ඉතාම විශිෂ්ටයි. ඒ වගේම හසන්ත තව එක කාරණයක් කියන්න ඕනේ. ඔහු මේ සත්තුත් එක්ක කතා කරන පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ ගීතවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ පෙම්වතියෝ කතා කරනවා සත්තු එක්ක. කා එක්කද කතා කරන්නේ? කුරුල්ලෝ එක්ක. සැලලිහිනියෝ නුඹ දන්නේ නැහැ. පෙම්හිතකසුව නුඹ අඳුරන්නේ නැහැ. ආද සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කුහුඩු වී ඉන්නේ නැහැ. ඊළඟට කතා කරනවා ආගන්තුක කුරුල්ලෙක් ආගන්තුක කුරුල්ලා කොෙන්දෝ ඇවිල්ලා කියලා. ඊළඟට අර ගීතයේ දීපා කතා කරනවා දේ දුන්නෙන් එන සමනලුනේ ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟින් ඉඳහල්ලා කියලා. මේ පරිසරයේ සතා සියුපාව ගහකොළ සියල්ලම බද්ධ කරගෙන තමයි ඔහු ඒ විශිෂ්ට ගීත රචනා සම්භාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඔව් කොහොම කොහොම මහාචාර්ය සනන්දන් සිරි ආචාර්ය සුජාතා රත්නායක මේක ඊට පස්සේ ලංකාවේ කරපු ගීත රචකයෙක් තමයි ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ. ඔහු කියනවානේ කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා කොණ්ඩ කපනවාද කොණ්ඩ බඳිනවාද කියාපන්නේයා කියලා. ඒ වගේම මාලගිරවියේ මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි. ඒ කියන්නේ කුරුල්ලන්ව පාවිච්චි කරනවා තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්න. ඇත්තටම මෙතන ඒ කුරුල්ලෙක් නෙමෙයි ඒ කියන්නේ ඇත්තටම මෙතන සංකේතයක්. ඒ මාලගිරවියේ කියන්නේ තමන්ගේ දිලිඳු පෙම්වතිය හඳුනන සංකේතයක්. මං හිතන්නේ අපේ මේ ගීත රචකයෝ ලංකාවේ ගීත රචකයෝ අනිවාර්යයෙන්ම ගීත රචකයෝ 4-5 දිනක් ඉන්නවා. ඒ අයට පැහැදිලිවම නොබෙල් සම්මානය වුවත් දිය හැකි තරම් විශිෂ්ටයෝ. හසන්ත දැන් ආදර සැමරුම් ගීතය ගැන පුන පුනා කියපු හින්දා මටත් මතක් වෙන පොඩි දෙයක්. ඒ ගීතේ කිසිම තැනකට අජ්මහල ගැන කියන වචනේ ලියවිලා නැහැනේ. නමුත් අපි දන්නවා මේ ඒ ආදරන්දරය ගැන තමයි කියවෙන්නේ කියලා. නමුත් ඔහු මේ ගීතේ එක තැනකවත් තජ්මහල කියන වචනය ඒ ගීතේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒකත් වටනේ යමුනාද? ඔව්. නමුත් තජ්මහල කියන වචනේ ඔහු යොදාගෙන නැහැ කිසිම තැනක. ඒ වගේමයි සනත්ය ගායනා කළ පෙමාතුර හැඟුම් ලස්සන ගීත ගණනාවක් තියෙනවා සනත්යට නිර්මාණය කරපු. ඒකත් මම හිතන්නේ තාලෙට වචන දැම්ම නේද සාරංග? නිතරම කියනවා දැන් මේ සින්දුව ලියලා ගෙනාම සනත් මාමගේ වචන වලින් වගේ මට ලස්සනට කියන්න බෑ. මේකට මෙලඩියක් දාන්නේ කොහොමද කියලා සනත් මාම කල්පනා කරා කියලා. එතකොට මේ තාත්තා ඒකට මේ විදිහ තාලයක් දැම්මත් හොඳයි කියලා සනත් මාම හුඟක් ප්‍රෝග්‍රෑම්ස් වල ඒක කියලා තියෙනවා. මම දැකලා තියෙනවා ඒකට තාලේ දාපු විදිය. පෙමාතුර හැඟුම් පොඩ්ඩක් මතක් කරමු නේද? පෙමාතුර හැඟුම්
අද සන්තනයේ සදා සරණා අයචනා සුසුම් නුරාගික පැතුම් පිපාසිත සිතුම් අද මන්දිරේ කලාලය මත මී අමා බඳුන් පෙමාතුර දැඟුම් නැගීමෙත් ගැනුම් අද සන්තනයේ සදා සරණා අයචනා සුසුම් නුරාගික පැතුම් පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන් පියාලුව හදින් පියානෙතු පියන් යොමාලුක සවන් කලින් ඇගේ නදින් මුදා නිදි දැහැන් ඉබිලෙන් දොරින් අරාජික පරාදේශ සොයා එමි සිටින් පෙමාතුර හැඟුම් ඇගේ නිත් කැලුම් හද සන්තනයේ සදා සරණා අයචනා සුසුම් නුරාගික පැතුම් පිපාසිත සිතුම් මන මන්දිරේ කලාලය මත අර සමුද්‍ර වෙත්ත සිංහ මහත්තයා කිව්වන්නේ සමහර ගීත ඇහෙනකොට ඇඳෙන් බිමට විසිරෙනවායි කියලා. ආන් එහෙම ගීයක් ගායනා කරන්න පොඩ්ඩක්. දැන් බලන්න විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාද? බලන්න පුදුම එදුන්නේ විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පොකුරු ගොඩක් තියෙනවා මේ අජන්ත රණසිංහ මහත්තයාගේ දැන් අර නේද? පොකුරු 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 ඊළඟට ආචාර්ය වික්ටර් රත්නායකේනුත් ඒ පොකුරු ගැන කරද ඒකේ තියෙන්නේ මල් පොකුරු පොකුරු ඈ දෙසටම නැමියන් අරගේ පයට පෑගියන් මේකේ ඈට නැමියන් දැන් බලන්න පොඩ ඒකත් ගායනා කරලා බලන්න පොඩ නිලන්ත පොකුරු පොකුරු ඇගෙන මග ඇදෙසටම නැවියන් මල් විසිර පිරිය ඇකිනු හොඳින් මල් පොකුරට නැවියන් මල් පොකුරු පොකුරු ඇගෙන මග ඇදෙසටම නැවියන් මල් විසිර පිරිය ඇකිනු හොඳින් මල් පොකුරට නැවියන් ආචාර්ය වික්ටර් රත්නායක වෙනුත් මේ හිටියා නම් කදිමයි ආශා නිරාශා වගේ ගීයකුත් ගායනා කරයිනේ ගීත රචකව මම පුදුම වැඩ කරනවානේ මල් වලින් පාරවල් හදනවා කඳුළු වලනුත් හදනවා මගේ කඳුලින් මාවතේ මාවතේ ඒ වගේවත් හදනවා නේද නේද ධම්මික මහත්තයා දැන් එඩ්වඩ් ජයකොඩි මහත්තයා ගායනා කරන මගේ කඳුලින් මාව පාලං හදනවා පාලං හදනවා මේ අපි මතක් කළ උදයක් තමයි අසන මහත්තයා මේ අජන්ත රණසිංහ මහත්තයාගේ ගීත කලාවේ තියෙන එක්තරා දර්ශනය. ඒ දර්ශනේ මං හිතන්නේ ඉන්නේ එතුමගේ රස සාක්ෂියෙන් සහ ජනකවි සාහිත්‍යයෙන් අවෛරී භාවය. වෛර නොකිරීම. අපි ජනකවි ගත්තොත් එහෙම තියෙන මැදවත්තේ සෙල්ලම් පාර කියන්ට මල් පිපිලා සුවඳේ බැරුවායින්ට කඩා ගන්න බෑ අතරි දෙනවා අපට සාදු සාදු මල් පිපියන් හොඳරුවට. තමන්ට කඩා ගන්න බෑ කියලා හෙන ගහන්න කිව්වේ දැන් මේවා විකාශන වෙච්චෙන් තියෙනවා දැන් මට මතකයි එතුමන්ගේ එක නිර්මාණ තියෙනවා බොල්වි අහුරු වෙල් හුලඟේ ගියසෙම දීගෙක ගීන් නුඹ මටවත් නුකියාම දම්පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ බැරි වුණි කියා ගන්නට හිත බැඳියාලි බැරි වුණා කියලා අවසාන ප්‍රාර්ථනය බාන කොතනද දෙන්න කියලා ඒක සෙත් පිරිතක් වගේ නෑතුන් හිතකවත් අමනාපයක් නැගී මේ අපි පෙරත් ජාතියේ පැතුලෙසයි නැගී පිටගම් ගොහින් මාමතක වුණත් නැගී අතමිට සරුව නුඹ යහතින් ඉඳින් නැගී ඒකම වර්ධනයක් තමයි තනිකම රජයන පාල විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතේ මැණික් පහන්නට දැල්ලුවා
තවතැනක් කියනවානේ නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපනදා මාසී කරන්නේ මේ කිසිම නිර්මාණයක ක්‍රෝධය ද්වේෂය වෛරය නෑ මේකේ අවසානයේ ජනතාව යොමු කරන ලක්ෂ්‍යය තමයි ආදරය දයාව කරුණාව මෛත්‍රිය ඉවසීම පරිත්‍යාගය මේ තමයි අජන්තා ගීතේ පැහැදිලිම දර්ශනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ දොරමඩලාවේම දැන් මාස කීපයකට ඉස්සෙල්ලා මෙහිම කියූ කතාවක් අපේ සිනමාවේ විශිෂ්ටතම සිනමා ගී මාලාව නම් කරද්දී දුහුළු මලක් චිත්‍රපටයේ රන් කෙන්දෙන් පොඳ මීදුම් කියන ගීත ඒට ඇතුළත් වෙනවා ඒක ආචාර්ය අජන්තා රණසිංහන්ගේ රචනා ඒ වගේ විශිෂ්ටතම ගීත මාලාවක් රචනා කරපු විශිෂ්ට ගීත රචකයෙක් පිළිබඳව අපි කතා කරන එක්තරා විදිහක ශාස්ත්‍රීය අධ්‍යාපනික පදනමක පිහිටලා රසවතුන්ට විද්‍යාර්ථීන්ට ඉගෙන ගන්න ඕන කෙනෙකුට මේ වැඩසටහන නිදර්ශන සහිත වැඩසටහනක් හැටියට අධ්‍යාපනික අවශ්‍යතා සඳහා පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි මෙහෙම වැඩ ඉඳහිට කරනවා නිතර කරන්න බෑ ඉඳහිට මෙහෙම වැඩ කරලා තියෙනවා පහුගිය කාලේ අපේ ගී රජින ලතා වල්පල මහත්මිය මෙහි කැඳවා කළේ වැඩසටහන් දෙකට අතිශයම ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ටීඑම් ජයරත්න මහත්තයා හිටපු එකත් හේතුවක් වෙන්න ඇති අදත් ඉන්නවනේ නේද ඉතින් ඒ අර ඇඳෙන් වැටෙන තව සින්දුවක් කියමු නේද සෑතට ගත්තු ගමන් වැඩි මිරි කළ වතුර ගන්න උන්නලු සිංහල කොල්ලෝ මුහුදට යඟදාවෙන් පහර ගස මුහුද දෙබෑ නිරුවලු සිංහල කොල්ලෝ දස මහ යෝධ බලෙන් පවුරුය තම් පෙරල පෙරල විත්තලු සිංහල කොල්ලෝ ඔව් අපි පුංචි වුණත් මතුම බණ්ඩාර වගේ සවි බලය නිතර කොල්ලෝ සිංහපාහු පරපුර අපි සිංහල වංශේ උඹයි මමයි අපි හැමෝම මහමුදියන්සේ අහස උසට වෙහෙර මැදුර ඉස්සර හැදුවා එතත් අතත් හපන්නු අපි හිතුවොත් හිතුවා තේතට ගත්තු ගමන් වැලි මිරි කළ වතුර ගන්න උන්නලු සිංහල කොල්ලෝ මුහුදට යකදාවෙන් පහර ගස මුහුද දෙපෑ කිරුවලු සිංහල කොල්ලෝ දස මහ යෝධ බලෙන් පවුරු යතම් පෙරල පෙරල විත්තලු සිංහල කොල්ලෝ ඔව් අපි පුංචි වුණත් මත්තුම පණ්ඩාර වගේ සවි බලය නිතර කොල්ලෝ එතරට අපි වීතික දුන්නා මද සෝදාගත් ගොවියා මහරජ වෙන්නා ලියන කියන අඳින බවන වැඩට සූරයෝ සිංහලයා එතත් අතත් නොවට වීරයෝ තේතට ගත්තු ගමන් වැලි මිරි කළ වතුර ගන්න උන්නලු සිංහල කොල්ලෝ මුහුදට යකදාවෙන් පහර ගස මුහුද දෙබෑ කෙරුවලු සිංහල කොල්ලෝ දස මහ යෝධ බලෙන් පවුරු යතම් පෙරල පෙරල විත්තලු සිංහල කොල්ලෝ ඔව් අපි පුංචි වුණත් මතුම බණ්ඩාර වගේ සවි බලය නිතර කොල්ලෝ බෙස්මන්ඩි සිල්ලා මහත්තයාට අජන්තා රණසිංහ මහත්තයා ලියපු ගීයක් ඒක වෙනම කලාවක ගීයක් නේද? එහෙම ගීතත් රචනා කරලා තියෙනවා. සිලි සිලි සීතල ඇල්ලේ කියන ගීතේ පවා ලියලා තිනවනේ.
සිලි සිලි සීතල ඇල්ලේ දියු සලි සලි යයි නැළවිල්ලේ නැහැවිලු මේ කඳුළුල්ලේ අපි උන් කිලි කිලි උන් කිල්ලේ සිලි සිලි සීතල ඇල්ලේ දියු සලි සලි යයි නැළවිල්ලේ ජනප්‍රිය තලයට පැමිණි ගායක ගායිකාවන් හැම කෙනෙකුටම වගේ ගීත රචනා කරලා තියෙනවා නේද? නිරෝෂා විරාජිනී රෑ දොළොස් පැයේ අජන්තගේ ගීත රචනා කරනකොට එහෙම තෝරා බේර එහෙම නෑ. ඒ කියන්නේ ඔහු දැන් මේ ප්‍රබුද්ධද ඊට පල්ලෙහා මට්ටමේද එහෙම නෙවෙයි ඔහුට අවශ්‍ය කලාකරුවාට ඔහු නිර්මාණයක් දෙනවා. චිත්‍රපටවලත් එහෙමනේ. ඒක වාණිජවාදී වාණිජ චිත්‍රපටයක්ද කලාත්මක චිත්‍රපටයක්ද කියනවට වඩා ඔහු අධ්‍යක්ෂවරයාට අවශ්‍ය දේ තමන්ගේ ගීත රචනයෙන් ඉදිරිපත් කරපු කෙනෙක්. එහෙම නිරහංකාරකමක් ඔහුගේ ජීවිතයේ දකින්න තියෙනවා. සුවදදනි දනි දන පුතා හිරු වෙලිනි අලු පිරති හිතට ගලනවා කිහිදුවි නීපින් පුලනේ දිනස් සුවඳදනි දනි දනනවා
රුවෝමන් දෙවියෝ රකිවා එන තුරුමා උදේමා ජෝති කියන්නේ නළුවයි ගායකයයිනේ. බැලින්නම් නළුවටයි ගායකයටයි දෙන්නටම ජනප්‍රිය ගීත ලියලා දීලා තිනවා අජත් අරණතිංග මහත්තයා. විජේ කුමාරතුංග මහත්තයාගේ ජනප්‍රියම ගී, එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ජනප්‍රියම ගී. එක ගීත රචකයෙක්. එහෙම ගීත රචකයෝ කීප දෙනෙක් ඉන්නවා අපේ ගීත සාහිත්‍ය අමතකන. ඉන් ප්‍රමුඛයෙක් තමයි ආචාර්ය අජන්ත අරණසිංහ සූරින්. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා. තවත් එහෙම ගීත රචකයෝ ඉන්නවා. එතුමන්ගේ ගීත රචනා කලාව ඇසුරින් නිදර්ශන සහිතව කරන වැඩසටහන් දෙකක්. එකම වැඩසටහන පීවර දෙකකින් අපි විකාශය කළ ආදර සැමරුම් කියන තේමාව යටතේ මේ දෙවැනි පීවරේ අවසාන අදියරට අපි ඇවිල්ලා ඉන්නේ. සිරි ලක් ඇසි දිසි සරසවි තින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ආචාර්ය අජන්තාරණ සිංහන්ගේ ගීත රචනා කලාවේ නිදර්ශන ඇසුරින් අපි අධ්‍යාපනික ශාස්ත්‍රීය වැඩසටහනක් කරනවා කියලා ඒ අතරින් වැඩිම ගීත සංඛ්‍යාවක් ගායනා කරපු TM ජයරත්න මහත්තයා අද දොරමඩලාවේ ඉන්නවා. ඒ වගේම වැඩිම ගීත සංඛ්‍යාව කිව්වම කවුරුත් අමනාප වෙනවා. එක ගීය ගායනා කරලත් අතිශයින්ම ජනප්‍රියතාවට පත් වෙච්ච අය ඉන්නවා. වැඩිම ගීත ගායනා කරපු අය අතරේ මේ නීලා වික්‍රමසිංහ මහත්මියත් ඉන්නවානේ. අපි නැසී ගිය ප්‍රවීණ ගායන වේදිනී නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරපු ගීතවලින් සෑහෙන සංඛ්‍යාවක් රචනා කරලා තියෙන්නේ ආචාර්ය අජන්ත අරණසිංහ සූරීන්. අපි පොඩ්ඩක් මතක් කරලා ඉමු.
බෝධි විහාරේ පිදුපියුම් වෙනිව බාලිකා ලොව මැලුණදා මුළු ලොවටම රැවෙනවා බෝධි විහාරේ පිදුපියුම් වෙනිව බාලිකා ලොව මැලුණදා මුළු ලොවටම රැවෙනවා සඳ පායල් වැන්නේ සොඳුරු කිඳුරුරුව ආල වඩන්නේ සිතුම් පැතුම් හිතුවේ විද මන්දා පුරුවේ කලපින් අපට කොයින්දා පුරුවේ කලපින් අපට කොයින්දා මහින හතක් පිනුනා සඳ කිඳුරේ කුලසිනා එම සඳ ඔබෙරුව නිතඳුනා සියුමෙලි වත දකිනා මාසිත ආලමතින් බැඳුනා මිරුතේ පුල් මඳනා සවනත බිඟු ගීරැව් නඟනා සවනත බිඟු ගීරැව් නඟනා ආදර සැමරුම් තව කොච්චර තියෙනවද ඔය වෙලාව තමයි මදි බුද්දාස ගලපති මහත්තයා ඕ ආදර සැමරුම් මම හිතන්නේ හසන්ත අපි නෙවෙයි මේ සමස්ත ශ්‍රාවක රසික ජනයා ආදරය කරන පුද්ගලයෙක් ගැන මේ හෝරා කීපය ගත කරන්න ලැබීම මම හිතන්නේ ඉතාම ආස්වාදජනකයි මොකද අපි අතීතයට ගියා මේ ආදර සැමරුම් එක්ක ආචාර්ය අජන්ත රන්සිංහගේ ගීතාවලිය එක්ක ඔහුගේ ගීත ගායනා කළ විවිධ පරාසයන්නේ ගායක ගායිකාවන් පූර්ව දිශ්චිත තනුවලට ඔහු නිර්වාණය කළ ගීත එතකොට හින්දි තනුවලට ගායනා කළ ගීත මේ හැම එකකින්ම මම හිතන්නේ අපි දැක්කේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරිපූර්ණ පරිසමාප්ත ගේයකාව්‍ය රචකයෙක් නිර්මාණකරුවෙක් ඒ හැමටත් වඩා ඉතාම හිත හොඳ මිනිස්සෙක් ධම්මික බණ්ඩාර මහත්තයා මම කියන දැන් මේ වැඩසටහන් හරිම සුන්දරයි අපූරුයි අපිටත් වෙලාව යනවා තේරෙන්නේ නැහැ නමුත් මම හිතන්නේ මේක වඩා වැදගත් වෙන්නේ අනාගත බලපුරට මම දකින මේවා සංරක්ෂිත වැඩසටහන් හැටියට ලෝකේ වෙනස් වෙනවා එක එක කාලේ එක එක ට්‍රෙන්ඩ් රැලි එනවා ආකල්ප සමහරලාවට මේ ගොමරිටි මතු වෙනවා මැනික් කැට යට යනවා එහෙම දේවල් වෙනවා එතකොට මේ මැණික්කට ඊළඟ පරපුරට අඳුනාගන්න තියෙන්නේ මේ වගේ වැඩසටහන් මා නැතත් අයිය නැතත් අපේ කලාසුරි ටීම් ජරත් මහත්ත නැතත් අපි කවුරුතත් ඔබ නැතත් මේ වැඩසටහන් මේක ඇතුළේ තියෙනවා ඒක මහිතේ යුගයේ වගකීමක් මේක ඉතින් හරිම තෘප්තියක් තියෙනවා මේ විදිහට මේ වැඩසටහන ඉවර කරපුවා සමුද්‍රවිත සිංහ මහත්තයා ඇත්තටම හසන්ත මේ අද මේ වැඩසටහන ආචාර්ය අජන්තා රණසිංහ කියන
විශිෂ්ට ගීත රචකයා පිළිබඳ රීරීඩින් එකක්. නැවත කියවීමක්, නව කියවීමක් විදිහට මම දකිනවා. ඇත්තටම ඉතාම සුන්දර කාලයක් අපි ගත කළා. අජන්තා රණසිංහන්ගේ මේ වාචස්පති භාවය, වද නිසුරු බව සහ උත්පාදක ශක්තිය, බන්ධන චාතුර්යය ඉතාම මැනවින් නිරූපණය කිරීමට මේ ගී උදාහරණ වලින් හැකි වුණා කියලා මම හිතනවා. මට මතක් වෙන්නේ විමලරත්න කුමාරගම කවියාගේ කවි දෙපදයක්. ඔහු කියනවා, රජසිටු මැතිවරු සැදුමට ලේසි, කවියෙකු දිනුමද දිනුවැනි සෑසි කියලා. ඒ කියන්නේ කවියෙකුගේ ඉපදීම බුදුවරයෙක් පහළවීම හා සමාන දුර්ලභ කාරණයක් කියලා. ඒ කියන්නේ බුදුන්ට සමාන කරනවා නෙමෙයි කවියා, දුර්ලභ කාරණයක් කවියෙකුගේ උපත. ඒ නිසා ආචාර්ය අජන්තා රණසිංහ වැනි සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කළ දැවැන්තයෙකුගේ පහළවීම අතිශය දුර්ලභ කාරණයක්. ඒක අද මං හිතන්නේ මේ සුන්දර වැඩසටහනින් ඉතාම විශිෂ්ට ලෙස සනාථ කිරීමට හැකි වුණා කියලා මං හිතනවා. මේ සාහිත්‍ය පාදල පර්යේෂණ කරලා මතු පරපුරට ප්‍රදානය කිරීමත් හරි වැදගත්නේ. දැන් මේ පරම්පරාවේ අලුත් පුරුකක් තමයි සමුද්‍ර වෙත්තසිංහ කියලා කියන. දැන් මේ බලන්න මේ අජන්තා ගීතාවලි කියන පොත මහාචාර්ය සමන්ත හේරත්, එතකොට මහාචාර්ය ධූරයටපත් වෙලා නැහැ, ඔහුත් එක්ක එකතු වෙලා සමුද්‍ර වෙත්තසිංහ තමයි මේ පොත සංස්කරණය කරලා තියෙන්නේ අවුරුදු 20කට කලින්. ඉතින් වටිනවා. දැන් ඔය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කරන ජාතික කර්තව්‍යයත් ඒකනේ. අපි අතර මේ වගේ පර්යේෂකයන්ට ණය ගැති මේක හොයලා පාදලා පුදුම මහන්සියක් වෙනවනේ. මහාචාර්ය සුනිල් ආරියරත්න සිනමා ගීතය ගැන කරපු පර්යේෂණ, ඒ වගේම ගීත සාහිත්‍ය ගැන කරපු තවත් තියෙනවා. හැම මම කියන්නේ ඒ පූර්වාදර්ශයට අරගෙන ඒ මගේ අනේක හරි වටිනවා. ඒක අපි අගේ කරන්න ඕනේ. නිරංජලා සරෝජනි මහත්මිය, ඌ හසන්ත, මේ විද්වතුන් කිව්වා වගේම අජන්ත අයියා කියන්නේ සම්මානිත ගීත රචකයෙක් විතරක් නෙවෙයි, නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, මාධ්‍යවේදියෙක්, පුවත්පත් කලාවේදියෙක් වගේම. මං හිතනවා ඔහු කළපු ඒ හැම කාර්යයක්ම ප්‍රශස්ත අන්දමින් කරපු කෙනෙක් හැටියට තමයි මම එතුමාව දකින්නේ. මං එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ටීඑම් ජරත් මහත්තයා, මම හිතන්නේ අපි හැම කෙනෙකුටම මම හිතන්නේ කලා ශාස්ත්‍රයේ අපි ගායක ගායිකාවන් උදෙසා එතුමා ලියපු ගීත සංඛ්‍යාව කියලා මම කරන්න බැරි තරම් තියෙනවා. මම හිතන්නේ ඒ හැකියාව ගෙනාපු, උපතින්ම ගෙනාපු ඒ හැකියාව, අධ්‍යාපනයෙන් උගත්කමින් ඒ ගෙනාපු ඒ හැකියාව එතුමාගේ අභාවයත් එක්කම නතර වුණා මිසක එතුමා ජීවත්ව හිටියනම් අදත් ලියනවා. තව ඉදිරියට ඕන තරම් තව අපි කොතෙක් ලස්සනට ලියලා තියෙනවද, තව තවත් අපමට්ටම් කරමින් මට සිරුරට ලස්සනට ලියන්න තිබ්බා. අද හිටියනම් ඉතින් ඒක අපේ ආවාසනාව වෙන්න පුළුවන්. මොකද ඒ තරම් මේ දීපු ගීත සංඛ්‍යාව දිහා බලපුවාම මොන තරම් එකකට එකක් නොදෙවෙනු විදිහට ලියලා තියෙනවා. එකක් හොඳයි අනික නරකයි කියන්න නෙමෙයි, ඔය සමස්තයක් හැටියට සියල්ලම හොඳයි, එකක්වත් පහළට දාන විදිහක්. ඉතින් අපට ලොකුම විශාල පහඩුවක් කලාකෙතට අපේ මේ ගීත රචනා කලාවට. ඉතින් ඒ පැත්තට ලොකු පාඩුවක් වුණා කියලා අපි ඉතින් හිතන්න ඕනේ. මොකද එහෙම තව තවත් ඉතින් ඉදිරියට ඒවා එවැනිම කෙනෙක් අපට ඉඳීද ඇති වෙයිද කියලා කියන්න බෑ. තවත් කෙනෙක් එයි, නමුත් මේ තැනත් නෙවෙයි, වෙනත් ස්වරූපකින් එයි. ඉතින් හොඳ යමක් දායාද කරපු ශ්‍රේෂ්ඨ උතුම් කෙනෙක් ආචාර්ය අජන්තා රණසිංහ. ඉතින් එතුමන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ලියපු ටිකක් ඇතිවෙන්නම ලියලා තියෙනවනේ. බලන්නකෝ, අපි කවුරුවත් නැතත් උත්තම මුනි දළදා කියන ගීතේ තියෙනවා, නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් තියෙනවා, විකසිත පෙම් පොකුරුපියුම් තියෙනවා. දැන් මොනවද මේ ඔක්කොම තියෙනවා? අපි නැති වෙයි ඈ, අපි මේ හැමෝම කවදා හරි නැති වෙයි. නමුත් ඒ ගීත ටික සියවස් ගණනාවක් මේ ගීත પરම්පරා ගානක් රස විඳිනවා. ආචාර්ය අජන්තා රණසිංහන් ලියපු ගීත හේව් තාත්තගේ ආදරණීය දියණිය සාරංගරන්සි. මම ඇත්තටම දැන් මෙතනදී මං හිතන්නේ මම ස්වාධීන රූපවාහිනියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අපේ මගේ පියාගේ සත්වන ගුණ සැමරුම වෙනුවෙන් ඉතාම විශිෂ්ට වැඩසටහන් දෙකක්, ඇත්තටම මේ දෙවැනි වැඩසටහන සමගාමීව, ඒ හා සමගාමීව මේ ඉදිරිපත් කිරීම ගැන
ඒ වගේම මම එක දෙයක් කියන්න ඕනේ පවුලක් හැටියට මේක මං හිතනවා හැමෝටම වැදගත් අපේ මගේ තාත්තා හුඟක් කාර්ය බහුල පුද්ගලෙක් නමුත් ඒ හැම දෙෙදිම අපි තාත්තගේ කාර්ය බහුලත්වය ඒ සියල්ලම තේරුම් අරගෙන තාත්තා කරන කාර්යය අපි අගය කරමින් තාත්තා තාත්තා හැටියට අපි අනුමත කරා ඒ කියන්නේ අපිට තාත්තගෙන් වෙනත් ප්‍රතිරූපයක් එයා ගෙදරෙන්න ඕනේ අපිත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ අපිට උදව් කරන්න ඕනේ හෝම්වර්ක් කරන්න ඒ වගේ දේවල් අපේ ජීවිතය ඇතුලේ තිබුණේ ඉතින් මම හිතනවා අදටත් අපි මගේ ඒ කියන්නේ අපේ පවුල ඇතුලේ තාත්තාට තිබුණ ගෞරවය කිසිම දෙයකදී අපි මේ මේ අඩු කරේ නැහැ තාත්තා අපිත් එක්ක හිටපු කාල සීමාව ඉතාම අඩුයි සමහර වෙලාවට ඉතින් මම හිතනවා ඒක හරි වැදගත් මොකද මිනිස්සු හැමතිස්සෙම අපි බලාපොරොත්තු වෙන ප්‍රතිරූපේ වෙන කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙලා එයා මෙහෙම කරේ නැහැ කියලා තව කෙනෙක් එක්ක සංසන්දනය කරන එක නෙමෙයි ඒ අයගේ හොඳ ගුණ අපි අගය කරමින් ඒගොල්ලන්ව ඒ ඇතිසැටියෙන් අනුමත කරමින් අපි ඒ අයට ආදරය කරන එක තමයි පවුලක පැවැත්ම. එතනදි මගේ මව පියා සහ මේ මල්ලි මමයි අපි බොහෝම දැඩිව බැඳිලා හිටියා. අපි හැමතිස්සෙම අපි එකිනෙකාගේ ගති ලක්ෂණ හොඳ නොහොඳ සියල්ල අනුමත කරා. ඉතින් මේ මං පොඩි මේ තාත්තම ලියපු ගීත කණ්ඩයක් මට මෙතනදි කියන්න අවස්ථාව දෙන්න. ඒක මම ගායනා කරනව නෙමෙයි මං නිකන් ගීත කණ්ඩේ කියන්නම් මේ අපේ මහාචාර්ය සන්නත් නන්දසිරි මහත්මයා සහ මේ ලතා වල්පොළ මහත්මිය ගායනා කරපු මේ දේ දුන්නේ සමනලුනේ ගීතයේ අන්තිමට තියෙනවා භවෙන් භවය පෙර ආවාසේ භවෙන් භවය මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ කියලා. ඉතින් මම හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා මගේ අම්මයි තාත්තයි මගේ මල්ලි මමයි හැමදාම අපි නිවන් දක්නා ජාති දක්වා අපි එකට බැඳිලා ඉන්න ඕනේ මොකද අපි අතර තිබුණේ ඒ වගේ ඉතාම සුන්දර ඉතාම ලස්සන බැඳීමක් මේ ධම්මික අයියා දන්නවා අපේ පවුල ඉතාම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් ධම්මික බණ්ඩාර මහත්මයා නිරංජලා අක්කා දන්නවා ඩීඑම් අංකල් ඔක්කොමලා දන්නවා ඉතින් මේ මම හිතනවා අපි හැමෝම එකට බැඳිලා අපි හැමෝම එකිනෙකාට ආදරය කරමින් තමයි මේ ගමන ජීවිතේ යන්න ඕනේ. ඒකට හොඳම උදාහරණයක් කියලා මං හිතනවා අපේ පවුල එකට බැඳිලා හිටපු විදිය. අපි පවුලක් හැටියට බොහෝ දුක් විඳපු අවස්ථාවලත් අපේ ඒ බැඳීම නොනැසී තිබුණා. ඒ සමගම හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාට මම ඉතසිතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මේ විදියට ඉතාම අලංකාරව සංවිධානය කිරීම. බොහෝ විට වැඩසටහන් වලදී කලාකරුවන්ගේ දූ දරුවන් කැඳවල ගීත ගායනා කිරීම සිද්ධ වෙන එක වරදක් නෙමෙයි ඒක හොඳ දෙයක්. හැබැයි සාරංග අද දොරමඩලාවේලා ගීත ගායනා කළේ නැහැ. පියතුමා පිළිබඳ මතක සටහන් කීපයක් ආදර සැමරුම් කීපයක් අප හැමෝම තිබුවා. බලන්න අපි කවුරුත් දන්නේ නැති සමහර දේවල්. දයන්විතාර මහත්තයා. ඇත්තට මමත් වාසනාවන්ත වෙලා තියෙනවා ගීත දෙකක් මට නිර්මාණය කළා තියෙනවා. සමන්ත පෙරේරා කරපු තනුවකට එතුමන් මට ගීතයක් රචනා කරා. ඒ වගේම ඔස්කා සංවිධානයෙන් කරපු ගීතයකදී කසුන් කල්හාර තමයි ගීත සංගීතවත් කළේ. නිර්මල රන්තුංග ප්‍රවීණ ශිල්පිනියක මම ඒ ගීතය යුග ගීතයක් හැටර ගායනා කරා. ඒ වගේම තව මට මතක් වෙනවා මේ හරි සොඳුරු අත්දැකීමක්. ඒ කියන්නේ මේ මම ඉගෙන ගන්න කාලේ ඒ ලෙවල් කරද්දී මට දැතුන කලාවට බොහොම ආදරේ මට කරන්න උනේ මැත්ස් ඒ කියන්නේ කෙමිස්ට්‍රි ෆිසික්ස් මැත්ස් නේ කරන්න උනේ. ඉතින් ඒ ලෙවල් කරද්දී මම ඒ වේලාව ගෙවා ගන්න මම ලස්සන්ට බෝලක්රෙන් ලිව්වා රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරේ ගීතේ අර ඔබගෙන්ද ඔහුගෙන්ද හෙට දින මා සමු ගන්නේ කියලා. ඒ පැය තුන මම එහෙම තමයි මම මේ ඇත්තටම ඒ ගීතය ලියමින් තමයි මම ඒ කාලේ කාදැම්මුවේ. ඉතින් ඇත්තටම ඒක හොඳ දෙයක් නෙමෙයි. උනාට ඉතින් මම අද සතුටු වෙනවා කලාවෙන් මට යම් තැනකට එන්න ලැබුණාට. අනිත් දේ තමයි මේ මම හරි සතුටු වෙනවා මට මේ අජන්ත අයියා සරෝජක්කා එතකොට සාරංගයි පවුලේ පින්තූරයක් ගන්න ලැබුණා. ඉතින් ඒ පින්තූරේ තමයි අදටත් පවුලේ පින්තූරයක් පවුලේ තියෙන පින්තූර හැටියට හොඳම සහ එකම පින්තූරේ මම හිතන්නේ දයන් අයියා ගත්තේ ඡායාරූපේ ඒක තමයි. ඉතින් ඊට පස්සෙත් අවශ්‍යතාවය තිබ්බ ඒ අතර තමයි මේ ඔවුන් අපෙන් වියෝ වුණේ. සහ මට මේ පොඩි අවස්ථාවක් දෙන්න මේ දැන් කවුරුත් අහලා නැති මං ආසම ගීතය මේ අමරදේවයන් ගායනා කරන්නේ මං චුට්ටක් ගායනා කරලා බලනවා. රතු රෝස පොකුරින් වැහුණා පිනිබිඳක් වැහුණා
මාතසරිදවන මිලින පෙම් කඳුලුසේ රතු රෝස පොකුරින් වැහුණා පිනිබිඳක් වැහුණා මාතසරිදවන මිලින පෙම් කඳුලුසේ මේදුම් මද හස මතකින් මතුවී පාවී අවුදින් කඳුනිම්නේ රෝස පියල්ලි ඔබේ සිනිදුරු සිතුවම් කරවා සමුගන්නේ රතු රෝස පොකුණින් වැහුණා රතුපාට මල් මතක් වුණා. එකත් අජන්තරණ සිංහ මහත්තය ලිව ඉන්ද්‍රාණී විජය බණ්ඩාර මහත්මිය ඉන්ද්‍රාණී සේනාරත් මහත්මිය ගායනා කරපු ගායනා කරන කොච්චර ගීත තියෙනව නේද? දැන් මේ දවස්වලත් අර සින්දුව ලියලා තියෙන්නේ නැහැ. ඔබගෙන්දෝ වෙනස් කරලා ලියලා ඔබගෙන්දෝ ඇයගෙන්දෝ සමුගන්නේ අපිට අදාළත් නැහැ. එච්චට ඒ ගීතේට කැමති. සියලු දෙනාට ආදරය ස්තුතිය ආදර සැමරුම් සමග සියලු දෙනාට පිරිනමනවා නම්වලින් සඳහන් කරන වාද්‍ය වෘන්දය මතක් කරන්න මට අවසර දෙන්නට නිලන්ත සිරි පතිරණ සංජය සූර්යාරච්චි කපිල කෝසල ඩබ්ලිව් ජේ උපාලි ලොකු සහයෝගයක් ලබා දුන්නා. ගායනයෙන් සහයෝගය දක්වපු කෝසල දිල්රුක්සි රජීව් සෙබස්තියන් දයාන් විතාරණ සුනෙත් උදේරත්න ඇතුළු ඔබ සියලු දෙනාට අපේ ගෞරව ස්තුතිය කරනවා. අපේ විදුවත් මණ්ඩලයේ සියලු දෙනාට අපේ ගෞරවය ආදරය ආදර සැමරුම් සමග ප්‍රදානය කරමින් අපි සුනෙත් උදේරත්නටත් කෝසලා දිල්රුක්ෂිටත් බාර දෙනවා මේ අවසාන මිනිත්තු කීපේ ආදර සැමරුමකට. පුංචි දෙපෝ පළු කරගන්න එපා අව්වට යන්න එපා තාවලේ අවලසන වේවි සිරියාවි මට රිදවන්න එපා මගහැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්ප නැතිදෝ සිරියාවි මේ හැටි ආඩම්බර දෝ ඌරුව පිනෙල් ලැබු මගේ දේවි පුච්චි දෙපා පළු කරගන්න එපා පව්වට යන්න එපා දාවලේ අවලසන වේවි සිරියාවි රැල්ල වගේ ඉන්නේ මන්නේදෝ ශ්‍රීදේවි හිතවා වන්නේ නැටේ දිවිනහගන්න හිතේ ඉංග කිනෙන්කෝ ශ්‍රීදේවි සරදම් චාටු පප මට කීවාට කොත ආයෙත් හැවටෙන්නේ නෑ මාය මරුමෝ සමර දිවි පිල්ලුද පුංචි දෙපා අලු කරගන්න එපා අව්වට යන්න එපා තාවලේ අවලසන වේවි සිරියාවි මට රිදවන්න එපා මට හැර යන්න එපා තරහා වෙන්න එපා මේ වගේ අනුකම්පා නැතිදෝ සිරියාවි වගේ තෝතට එන්න මගේ මගීත ආදරයින් හිනහේ පියමට සුවඳ වගේ සුවඳට පියුම්ම වගේ
හොඳ පුංචි දෙපා අලු කරගන්න එපා අවුවට යන්න එපා දාවලේ අවලස්සන වේවි සිරියාවි අවුවට යන්නේ නැති උතරිද වන්නේ නැති තරහා වෙන්නේ නැති මාත් ආදරේ ඉනෙහෙවි මේ හැටි ආඩම්බර දෝ පූර්ව පිනේ ලැබු මගේ දේවි පුංචිදපා පලු කරගන්න එපා අහුවට යන්න එපා දාමලේ අවලසන වේවි සිරියාවේ ලාලල 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 යන්න මගේ අන්දනෙත් තාම නොපෙනේ ලදේ අට ඔබේ පුරිරු පිටු පෑම නොපෙනෙන්න නම් දිලිදු මේ අන්දනෙත් වාසනාවන් ලදේ රත්තරන් පෙම්පුරාණෙහි සිතුවම් මකා යන්න මගේ අන්දනෙත් තාම නොපෙනේ ලදේ ගන්න මගේ අන්දනෙත් තාම නොපෙනේ ලදී.